නිරන්තරතාවය පිළිබඳව පින්වත් ඔබ හැමදෙනාගේම අවධානයට යොමු වන්නට යෙදුණා. ඒ අනුව සාමින් වහන්සේලා හොයාගෙන ඇවිදින් ඒ දුෂ්කරතාවය ඒ ගැටලුකාරී ස්වභාවය විමසලා ඒ සාමින් වහන්සේලා හමුවේ උන්වහන්සේලාට ශක්තියක් වෙන්නට ආශිර්වාදයක් වෙනවා කියන කතාව අපිට සිහිපත් කරන්නට යෙදුණා. ඒ වගේම අද ඒ කාරණාව සපත කරමින් පින්වත් ඔබ සෑම සියලු දෙනාම මේ කල්යාණ මිත්‍ර පොඩි හාමුදුරන් වහන්සේලාගේ හෙට දවස ශක්තිමත් කරන්නට ආදරණීය අම්ම කෙනෙකුට ආදරණීය අප්පච්චි කෙනෙකුට දෙන්න පුළුවන් ඉහළම ශක්තිය ඉහළම ආශිර්වාදය පින්වත් ඔයත්තන් අද ලබා දෙනවා. පොඩි හාමුදුරන් වහන්සේලාට කවදාවත්ම අද දවස අමතක වෙන එකක් නෑ. පොඩි හාමුදුරන් වහන්සේලාට හරි ලස්සන මතකයක් වේවි අද දවස. ඉතින් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම අපිට සිහිපත් කරන්නට තියෙන්නේ බොහොම පින් සිද්ධ වෙනවා. ඒ වගේම අපේ පොඩි හාමුදුරු සඳහන් කළා වගේ මේ විහාරස්ථානයේ විශාල වශයෙන් විදුලි බිල අපිට ගත යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න හමුවේදී ඔබතුමන්ලාගේ මැදිහත් වීමෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ සෝල පැනල් සිස්ටම් එකක් අපේ විහාරස්ථානයට සවිකර දීමට අවශ්‍ය කටයුතු පින්වත් ඔයත්තන් හදලා දෙනවා කියන වචනේ අපිට ලබා දෙන්නට යෙදුණා. ඉතින් ඒ හැම දෙයකටම අපිට සිහිපත් කරන්න තියෙන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැටියට පින්වත් MTFE ආයතනයේ SL group ඒ පින්වත් ඔබ සෑම සියලු දෙනාටම තංගල්ල සාකාව නියෝජනය කරමින් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම අද මේ කටයුත්තට හොඳයි යහපතයි කිව්ව අතහිත දුන්න අනේ සාදු හොඳයි යහපත් කටයුත්තක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කළා නම් පින්වත්නි ඔය ඇත්තන්ට බොහොම පින්. මෙතන ඉන්න පොඩි හාමුදුරන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් කාටවත් නොකිව්වට සමහර පොඩි හාමුදුරවරු කවදාවත්ම තමන්ගේ ආදරණීය අම්ම වැහැට දැකලා නැහැ. සමහර පොඩි හාමුදුරවරු ඉන්නවා කවදාවත්ම ආශාවට තමන්ගේ තාත්තා කවුද කියලා දන්නේ නැහැ. සමහර පොඩි හාමුදුරු ඉන්නවා අම්මයි තාත්තයි දෙන්නම හඳුනන්නේ නැති පොඩි හාමුදුරු. ඉතින් ඒ අහිංසක පුංචි දරු පැටවු තමයි අද මේ සාසනයට පුරු කරගෙන අපි මේ මහා කැපකිරීම අපිට පුළුවන් උපරිම සත්‍යික් ප්‍රමාණයෙන් සිදු කරගෙන යන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඔයත්තන් මේ ලබා දීපු හැම අනුග්‍රහයකටම බොහෝමත්ම පින් සිද්ධ වෙනවා කියලා සිහිපත් කරමින් හැම දිනාටම කන්ද උඩරට දළදා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය නාගරවැව බෝ හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය මගේ ගුරුදේවෝත්තම නායක සාමින් වහන්සේ අසනීප තත්වයෙන් හිටියත් ගුරුදේවෝත්තම නායක සාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය මේ ශාසනික කටයුතු කරගෙන යන්ට ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ හැම දිනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මෙවැනි පින්කම් සිදු කරගෙන සංසාරික වශයෙන් එකම දම් සභා මණ්ඩපයකදී උතුම් ධර්ම ශ්‍රවණය කොට නිවනින් සැනසෙන්නට මේ මහා පින්කම් පාරමිතා ධර්මයේ පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම ආශිර්වාද ගාථාව සජ්ජායනා කරලා සියලු සාමින් වහන්සේලා ආශිර්වාද කරනවා. හොඳයි වැඳගම් අභිවාදන සිස
Api MTF SL Group tanggal syakaw, api apa sahodere ke danum di mata menagara piriwen viharasthane hoyagena awa metana dana piribanda duskarata tiyenawa thawa vividha duskarata tiyenawa kiyala danagan labun nisa api aapu dawase apita ape ahamuduru wanse danuwat kara mena me me dewal thamai adu paadu e kiyanne attarama dana godak ma adui samimansella 55 namak pamana innawa etakota e athare thawa sattu ballot gayal dal tiyenawa eth leda vela 35ක් විතර ඒත් ඉන්නවා. ඉතින් අපි මේ මොහොතේම තීරණය කරා අපේ SL group කවුරුත් MTFE මේ පන්සලට අනිවාර්යෙන් මුළු අවුරුද්දෙම දානේ ලබා දෙනවා කියලා. ඒ වගේම මොකද මේ ධර්මයේ වතුරවන්න උදව් කරන තරන් නිසා ඒක අපි කරන්න ඕන කියලා තීරණය කරා. ඒ වගේම අපේ හාමුදුරුවෝ දැනුම් දුන්න අපිට ලොකු විදුලි බිලක් එනවා. ඒක ගොඩක් අමාරුයි දරා ගන්න කියලා. ඒ මොහොතේත් අපි සම්බන්ධ වෙන මොහොතේ ලොකු විදිබිලක් තිබුණා. අපි ඒක වෙලේ ගෙවන්න එක් ගත්තා. ඊට පස්සේ අපි ඒ වෙලෙම තීරණය කරා සෝලර් පැනල් සිස්ටම් එකක් හදලා දීලා ඒ විදුලි බිල නැති කරන්න එන එක නවත්තන්න. එතකොට ඒ වගේම අපි තීරණය කරා නල නිදකුත් හදලා දීලා ඒ ජල බිලත් එන එකත් හිටවල මේ සාමිවහන්සේලා සාමනීර සාමිවහන්සේලාට ඉදිරියේ හොඳට ඉගෙනගෙන හොඳට බණ දම් ඉගෙනගෙන බුද්ධාගම පැතිරවීමට අපි උදව්වක් කරන්න අපි තීරණය කරා. අද ඊයේදී අපි පටන් ගත්තා මූලිකව මාසෙට අවශ්‍ය කෑම බීම ගෙනල්ලා අපි දැන් අඩු මෙහෙ තැම්පත් කරා. ඊට පස්සේ ආපහු අපි මේ දින 15 ඉවරනකොට තව ඉදිරි දින 15ට අවශ්‍ය ප්‍රමාණය ආපහු ගේනවා. ඒ වගේ 15න් 15 දිගටම අවුරුදු පුරාම මේක ලබා දෙනවා. අපේ ආයතනයේ තියෙන තාක්කල් තුරාවට මේක නැති වෙන්නෙත් නැහැ. මොකද මේක හොඳ ආයතනයක්. මුකුත් පිරමිඩ ආයතනයක් නෙවෙයි, ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක් පමණයි. කැමති කෙනෙකුට තමන්ගේ මුදල තමන්ගේ ළඟ තියාගෙන අපෙන් අහගන්න පුළුවන් කොහොමද මේකේ මුදල් උපයගන්නේ කියලා. කිසි බලගිරීමක් එහෙම මොකුත් නැහැ. මුදල් උපයගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. මේ කවුරුත් ඉන්නේ වගේ ජීවිත සාර්ථක කරගත්ත කට්ටිය මුල් ලංකාව පුරාම දැන් අපි දන්නවා පැතිල්ලා විහිදිලා ඉන්නවා ජීවිත ඒ වගේ සාර්ථක කරගත කට්ටිය. අපි මේ වගේ තව වැඩසටහන් ඉදිරියට කරනවා. මෙතනින් මේකෙන් විතරක් නවතින්නේ පිරමීඩ කියලා කියන එකකටත් මම උත්තර දුන්නා නේද? ඔව්. ඒ කියන්නේ පිරමීඩ කියලා කියන්නේ පිරමීඩ කියන එකේ අර්ථය දන්නේ නැති අය. මොකද පිරමීඩයක් වෙනකොට මූලික කෙනෙක් ඉන්න ඕනේ. එයාගේ දෙපැත්තට බෙදිලා ආපහු ඒ බෙදෙන දෙපැත්තට බෙදි බෙදි දිගටම යන්න ඕනේ. මොකද මේ ආයතනේ එහෙම නැහැ. එතකොට පිරමීඩ කියන ආයතනවල වෙන්නේ මේකේ මුදල් තැන්පත් කරන්න අනිවාර්යෙන් අපි වග කියනවා. ඒ වගේ දේවල් කියන්නේ. නමුත් අපේ ආයතනේ අපි කිසිසේත්ම කියන්නේ නැහැ අපි වග කියනවා. මේකට දාන්න උගස් තියලා අර ගෙවල් දොර උගස් තියලා දාන්න අපි ඒ වගේ දේවල් කියන්නේ නැහැ. මොකද අපි පැහැදිලිව කියනවා ඔයාලට තියෙන අතිරික්ත මුදලක් මේක ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක. අනිත් එක මේකේ වෙන්නේ ලෝක වෙළඳපොලේ අපිට සහභාගී වෙන්න බැරි වෙළඳාම් තියෙනවා. මොකද අපි වගේ සාමාන්‍ය පුද්ගලොන්ට ඒ වගේ සහභාගී වෙන්න අමාරුයි. අපි දැනුම අඩුයි. නමුත් මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ නිර්මාතෘවරයා අපිට ඒ අවස්ථාව සලසලා දීලා තියෙනවා. එතකොට අපි ලෝකයේ සමහර විට සමාගම කොටසක් විකුණන ඒ ලාභය වෙන්න පුළුවන් අපි ගන්න. එහෙම නැත්නම් ෆොරෙක්ස් ඒ කියන්නේ ෆොරින් කරන්සිස් වල අඩු අඩු වීමේදී ගන්න ලාභයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි වල ඒ කියන්නේ ඊ කරන්සි වල අඩු අඩු වීමකදී ගන්න ලාභයක් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ මාකට් වර්ග පහකින් අපිට ලාභය උපය ගන්න පුළුවන් අපේ ආයතනේ. ඒ ගැන අපි පැහැදිලි කිරීමක් විතරයි කරලා දෙන්නේ. ඔයාලා කැමති නම් මේක ආයෝජනය කරලා මේ වගේ ලාභයක් ගන්න පුළුවන්. කිසිම බලකිරීමක් නැහැ කාටවත්. තමන් අධ්‍යයනය කරලා බලලා තමන් කැමති කාලයකදී දැන් හදිසියට දාන්න එහෙම කියන්නේ කැමති කාලෙදී තමන්ගේ අතිරික්ත මුදලක් තැන්පත් කරලා ලාභයක් උපයගෙන මේ රටට ඒ කියන්නේ ලෝක වෙළඳපොලේ කොහොමත් මෙහෙට එන්නේ නැති මුදලක් මෙහෙට අපේ රටට ලබා ගන්න. ඒ කියන්නේ මේ ව්‍යාපාරය නිසා ගොඩාක් අය සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් ආයතන වලට දැන් තමන්ගේ වෙළඳාම වැඩි වෙලා තියෙන හැම ආයතනම වගේ. මොකද මේ සියලුම දෙනා දැන් අතපයි දිගාරලා හොඳට බඩු බාහිරාදිය ගන්නවා, කැම්බීම ගන්නවා, විනෝද වෙනවා, බැංකුවල සල්ලි තියෙනවා, දානවා, එතකොට රත්තරම් බඩු ගන්නවා හැමදේම. මොකද බැංකු පද්ධතියේ පවා ලොකුම සහනයක් වෙලා තියෙනවා අපේ ආයතනය. අපි ඒක සතුටින් ප්‍රකාශ කරනවා. මොකද ඔය පිරමිඩ කියපු කවුරුත් දැන් ආයි කටවහගෙන ඉන්නවා පිරමිඩ නෙවෙයි කියලා තේරුණාට පස්සේ. මේක පැහැදිලිවම පිරමිඩයක් නෙවෙයි.
විහාරස්ථානයේ සෝල පද්ධතියක් ස්ථාපනය කරන්න මෙන්නට වැඩපිළිවෙල ආරම්භ කළ දෙනවා නැත්නම් ඔව් අපි 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 දැනට අපි ඒ කියන්නේ අපේ ලීඩර්ලා ටික අපේ ප්‍රධාන ටික අපි සාකච්ඡා කරලා තියෙනවා අපි මුදල අපි ලබාගෙන ඊට පස්සේ මේකට සම්බන්ධව හොඳ ආයතනයක් අපි තෝරගෙන නඩත්තු කටයුතු ඉදිරියට දිගට කරගෙන යන හොඳ ආයතනයක් අපි හොයාගෙන ඊට පස්සේ තමයි අපි මේක කොහොමද ස්ථාපිත කරන්නේ කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියලා තීරණය කළා තමයි අපි කොහොම වුණත් මේ මාසේ ඉවර වෙන්න කලින් අපි ඒ දේ කරනවා මොකද තව අපේ ටාගට් තියෙනවා මේ මාසේ ඉවර වෙන්න කලින් දුප්පත් පවුල් දෙයකට ගෙවල් දෙකක් හදලා දෙන්න ඒකත් බැරි වෙන්නේ නැහැ මොකද එච්චර ලොකු ආදායමක් අපිට උපය ගන්න පුළුවන් අපේ ආයතනයෙන් අපේ ආදරණීය ආයතනයෙන් ඒ නිසා අපි ඒ දේවල් ඉදිරියටත් කරනවා නම කියනවා මම රසික විකුම් කොඩිතුවක් ආරච්චි MTFE SL Group තංගල් බ්‍රාන්ච් එකේ CEO ප්‍රධාන විධායක නිලධාරී This is Amalgama TV News.